ජීවත්තුනේ රටේ කඳුකර පලාතක. මව උස්මහත් කලේ මගේ ආච්චි සීයයි. අවුරුදු දහටක් වෙනකොටම මම මගේ ස්කෝලි ගමන ඉවිර කලාා. ඉන් පස්සේ ඒ දෙන්නට ඕනෝුනේ මව කසාද බන්ධවන්න. මට ඕනුනේ ඉගෙනගන්න රස්සාාවක් කරන්න. වයිෆ කෙනෙක් වෙන්න කලින් මට මගේ ජීවිතේ විඳින්න ඕනෙවුණා. ඒ නිසා, ම ඒ දෙන්නව දාලාවා මම ගෘුව සේවිකාවා පවුලෙ බර සැහැලු කරගන්න ගමදාලා කොළඹෙනකොට මම ළමයි පස්තෙනෙක්කෙන අම්ම කෙනෙ මේ සිද්ධිය වෙනකොට මගේ වය සෞරදු හතලියා මම ඉන් පස්සේ කොළමරවා මගේ වාසනාවට ඉගෙන ගන්නයි ජීවත්වෙෙන්න්නයි ඇත්ති තරමට පඩියක් ලැවෙන ජොබ් එකක් හම්බව වනා කාලය සත්තුටීම් ගෙවුණා. මම දවසක් ඔෆිස්සක උත්සවේකට සහභාගවුණා. මට රුද්‍රව හම්බවනේ එහෙදේ. ඒත් අදිසිම මට ආයෙත්පාරක් ළමේ කම්ඹවෙන්නාව. මට කරන්නේ මොනෝද කියලා හිතාගන්නවත් බැරිවුණනා. තවලම්මි හොන්ඳින් පේරුන්ගන්න ඕනේ ඇයි අපි ගබ්සාාවේැන අර. ඒ සාපා කරන නීතිය අපරාධයක් කරන නීතිය අප දන්ඩ නීති සංග්‍රහයෙන් අයින් කරන්න කියලා ඉවත් කරන්න කියලා දශක ගණනාවක් අවුරුදු විසක් කාලයක් විතරැනේ මානවෙහිමිකාම් කාන්තා හිමිකම් වෙනුවෙන් වැඩි කරන කට්ටිය කියලා තියෙනවා. අපි පළමෙන්ම තේලුම් ගන්න ඕනේ ඇ අපි ඇයිහෙම නිරාපරාධිකරණයක් කරන්න කියන්නේ ඒක ඇයි හොඳ දෙයක් හැටිට අපි සලකන්න කියන. ඉතින් ගොඩක් පැත්තෙන් අපි බලාගෙනාවොත් ඒක සෞඛ්‍යමය ප්‍රශ්නයක්. කාන්තාවන්ගේ සෞඛ්‍යයටැන ගොඩක් හොඳ නැති විදිහට රිනාත්මක විදිහට බලපාන බලපාලතින දෙයක්. ඉතින් ඒක තමයි මහිතන්න මූලිකම හේතුව. ඉතිං ඒකට ඇත්තට අපි දැකල තියෙන බාධාවන් තමයි මංහිතන්නේ ගොඩක් සමාජයේ තියන මත, සහ සම්මතයන් ඇත්තට මත එක දෙයක් සම්මතයන්ැ සමාජයෙන් අපි සාමාන්‍යයයි හොඳයි කියලා පිළිගන්න දේවල්. සහ තව එකක් තමයි තියෙන එක එක මිත්‍යාවන් වැරදි තොරතුරු ඒ වගේ තමයි මහිතන්නේ අපේ සමාජයේ බිහිවිලා තියෙන ගොඩක් නිසා තමයි අපිට ගොඩක් බාධාවන්ගැන ඇවිල් ලතියෙන්ෙන් ඇත්තට මේ මේකාර්යට. ට මංහිතන්නේ හේතුව අපේ සමාජයේ ලිංගිකත්වය පිරිබඳව ලොකු ගැටලුවක් තියෙනවා.ැ අපේ අපි සමාජ හැට ත්තුොත් ලිංගිකත්ව කියන දේ ගැනගත් කතා කරන්න කැමති නෑ. එයාට මම ගැන අදහසක් තියෙනව කියලා මට කාලඇත්තක තේරුන්ගයා. ඒත් මමකට එච්චරම කැමැත්තක් පෙන්නුවෙන. කාලයක් ගත වෙනකොට ඔක්කුම වෙනස් වනා මටත්, එයා ගෙන නොදැනීම ලොක්කහු ආදරයක් හිතෙන්න්න පටන්ගත්තා දවසක් අපි බීච්චකට ගියා අපි මුහුදුරැල්ල එක ගොඩක් විනෝදුන මගේ ඇඳුම් ආයත්මට ගෙදරයන්න බැඩි වෙන්නම තෙත්වුණ මම එයාට කිව්වා මට ඇඳුම් මාරු කරගන්න ඕන කියලා එයා මට ඊට පස්ස කඩයකින් ඇඳුම් අරන්දුන්නා මම ගෙදර මහත්ත්‍යයට මේ විස්තරය කිව්වා එයා කිව බයවෙන්නේ පා ඕකට බිහිත්තියනවා අපි බිහිෙත් අරගම් කියලා ඒත් ඒෙවා ගොඩක් ගනම්. මට එච්චර ලොකු සල්ලයක් තිබනිනෑ එහෙම බිහිෙත්ගන්න ගියානම් මට ඔව හරියට බලන්න තේරෙන්න්නෙත් නෑ. ඒ මිනිස්සු සල්්‍යියරම් මොනාදේද කියලා කවුද දන්නේ. එනිසා ඒ බිහෙත් ගන්න වැඩේට මම එච්චර කැමැතිවුණේ නෑ. එයා කිෙව් එයා දන්න තැනක් තියෙනවා එත්තනට යමු කියලා එත්තන කාමර කුලියට දෙන තැනක් අපට එත්තනට යන්න අයිඩිය එකක්වත් පෙන්න්න ඕනු නේනෑ එයා අ එතන ස්ටාෆ්කත් හොඳරු දැනගෙන හිටියා. මම කාමරේ අතුරට ගියා මම රුද්්‍රට කිව්වා මම ඇඳුම්මාරු කරගෙන එනකං එලියෙන් ඉන්න කියලා ඒත් එයා මට හොං කන්දුුන්නනෑ පස්සේ මට තේරුුණා මේ ඔක්කුම මෙයාගේ සැලසුම් කියලා මාව වතුරට තල්ලු කරනක පව එයාගේ ප්ලෑන් එකේ කොටසක්. මස හතරකට පස්සේ මම ගැබ් අරන් කියලා මට තේරුුණා මගේ ඔසප්වීම නතර වුණා මට ඔක්කුම ඉවරයි කියල හිතුුණ මොනමක් කරන්නද කියලවත් තෙරුුණේනෑ මට ලෝකෙම මන්දිහා වැරදි විදියට බලනොෝ වගේ දැනුනාා මම රුද්‍රට කතා කරා එයාකෙව්වා ගබ්ස පෙති එයා ගෙනත් එන්නම් කියලා මම බොහෝම අමාරුවෙන් හොයාගත්ත සල්ලි ගබ්සප පෙතිගන්න එයාට ගෙනත් දුන්න ඒහෙත් රුද්‍ර සල්ලිත් එක්ක මතරුදන්නුනාා. මට බය හිතුනා ඒවගේම ඒ පෙති ගෙන කල් මට ඉන්න පුළුහන් වීද කියලත් මට විශවාසයයක් තිබුණ නෙනෑ. අන්තිමට මේ ඔක්කුම නිසා විඳවන එක්කම එක්කෙනා මම විතරක් වුණා. මට පෙනුන මම දැක්ක එකකම පිළිසරණුනේ අවධානමක් කරංහරි ගහන අඩුවට ගබ්සාවක් කරගන්න එක. ඉතින් මම ඒ එකම විසුඳම තෝරගත්තා මට මේ වේදනාව තනියම බදා ගන්න වුනා කාන්තාවට ගැන වැඩි හිටි කාන්තාවකට තමන්ගේ සෞඛ්‍යය පිළිබඳව තමන්ගේ ශරීරය පිළිබඳව තීරණ ගන්න බැහැ කියන එක තමයි ඇත අපි මෙතනින් කියන්නේ. අපි මෙතනින් කියන්නේැ තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව ී ගැන ගොඩාක් පුද්ගලික හිරණයක් එතන්ට අපි රජයට සහපි සමාජයට මැදිහත් වෙන්න ඉඩකඩ හදනවා කියන එක තමයි අපි කියන්නේ මේ වගේ නීතිකින්. ැන ඔ වෙන ඕන මානුස්සේකට වෙන ඕන වැඩිහිටි මනස්සේකට මේ අයිතිය තියෙනවා. තමන්ගේ සෞඛ්‍යය මත තමන්ගේ ශරීරය ගැන තිරණගන්න පුළුවන් එනොට කාන්තාවන්ට විතරක් මේ වගේ නීතිරීතිවලින් අපි ඒ අයිතිය ලබා දෙන්නෙ නැහැ. ඉතින් ඒක මංතනි ලොකු ප්‍රශ්නයක්. මට වැරදුනා මට මේ ළමයාව බඩේ තියාගෙන ඉස්සරහට යන්න ඕනු නේ නෑ. නොදන්න නගරයක තනියම මම ඒ වගේ දෙයක් වෙනුවෙන් ලෑස්ත වෙලා හිටියනෑ. මම මගේ රත්තරන් මාලෙත් මේ පෙතිගන්න උගස් කළා. ඒත් වෛද්‍යමය ගර්මනී භාවය නිමාකිරීම එහමත් නැත්තං මෙඩිකල් ලැබෝෂන් කියන එක මට කරගන්න පුළුවන් වනේ නෑ. මම තවත් ද්‍රීප්‍රසුණා. මට ඔක්කොම අතාරින්න අනන්තවත් හෙතුනා. මම දන්නාදුරන කෙනෙක් නිසා කොහොමහරි ඔබෝෂන් සෙන්ට එකක් මට හොයාගන්න පුළුවන් ගොන මම බය වුුණා මගේ ජීවිතය ගැන මට අවිනිශ්චිත බවක් දැනුනාා ඒත් මට වෙන විකල්පයක් තිබ්බෙන හැ මම මගේ ජීවිතේ මගේම අනාගතය වෙනුවෙන් අවධානමේ දැන්මා ඒත් එතනත් හිතන තරම්ම ලේසි පහසුනේ නෑ කාත් එෙක්ක මේක ගැන කතා කරන්නද කාටද මට මේකට උදව් කරන්න පුළුවන් වගේ කිසිම දෙයක් මම දැනගෙන හිටියනෑ. ඒත් එයාල කිව්ව ලොකු ගාන මම කොහොම හරි හොයාගෙන මේ ප්‍රශ්නයෙන් නිදහස්සුන. අන්තිමට ට ඉෙදර මහත්‍යයක් කොළඹාවට ගබ්සා කරනතන කොයල දුන්න. ඒත් එතන බබාව නැති කරන්න ලක්ෂයකින් දන් එක් ක්ෂ අසූදහක් විතර ගානක් යයි කියලා කිව්වා. බබාව නැතිකරණ එකට මම අසවනේ නෑ ඒත් දෙගනේ මම කියල මොනවා කරන්නද. මට තිබ්බන්තිම උත්තරයවුුණේ ඒක ඒත් මට එච්චරගානක් කතේ තිබ්බෙන මම ආය අසරනෝනාා ගබ්සාාවට මේකරපු සැත්කමෙන් පස්සේ මට ගොඩක් ශාරේඩික වෙනස්කම් අත්තිදින්න ඕන ගොඩක් ඒත් මට පස්සේ ආලුවේකකි මාර්කෙන් මාතර පැත්ති හතලිස්දාකට ගර්භනිභාවය නිමමා කරන තැනම්බ වුුණ එතනින් මම ඒදෙල් ලොකු අවධානමක් වගේම ලොකු පීඩනයක් තියාගෙන සැත්කම කරගත්තා විධවිධ අපට මත්ත ගන්න පුළුව මොකද ඒ ලොකු ආගමික අදහස් අදහසත ට එක් හෝ වෙන. ඒනවාට ජීව විද්‍යාත්මක එකංගතාවයක් ඇත්තට තියනවා දැන්ගැ වර්තමාන කාලය ගත්තත් අ කලලයා නිකං සෑදෙන මුල් කාලේ ඇතට ජීවිතය ආරම්භ වෙන්නේ නැහැ කියනක. ඉතින් අපි ඇතට ප්‍රශ්න කරල බලන්න නේ මෙතරන කාහි ජීවිතයයට්‍රද වැඩි වටිනාහ මක් දෙන්නේ. කලය ැන අපිට එතන වරුත්නෑ තන ජීවිත ආරම්භ වෙලා අතියනවාද නැද්දව එකට සිම එකතාවයක් නෑ විද්‍යාමකවරුන්ගෙන්. එවනාට අපි අ ඉන්න කෙනගේැ ඉන්න කාන්තාවගේ අයිතිවාසකම අපි පිටපන්න අපි ලෑස්ති සමාජයක් කැටයටට හ ඉතිං කාන්තාවන්ගේ අත්දැකීම් සහ ගොලන්ගේ කටහඳවල් මේ විවාදයට මේ තීරණ ගැනීමේ තැන්වලට අපි ඉක්මනින්ම මංහිතනන්න එක් කහු කරගන්න ඕනේ මගේ ජීවිතය නැති කරගන්න ඕනවඕන දවස්තිබුණා ඒත් රෝද්‍රා ඒක ජීවිතය හොඳට ගෙනයනෝ මට දකින්න හම්බුණ මව කරදරය දාලා මේ මනුස්්‍යයක් කොහොමද මෙහෙම සතුටින් ඉන්නේ හොඳම වැඩේ කියන්නේ මේ මනුස්්‍යයක් කෝවිලක දෙවියන් ඉස්සර හරිම ශ්‍රද්ධාවෙන් ඉන්නවත් මම ඇස්ද කෙන්ම දැක්වා. ඒ දේ ගොඩක් අරදරකාරියකක් වුුණත් මටේක ඔල්ුවට ලොකූත්සාහනයක් ර මගේ පවුලට මම ජීවත්වෙන සමාජයට රටේ නීතිරාමුවට මම අපරාධකාරයෙක්. මට ජීවිතය ගැන ආදරය ගැන මිනිස්සු ගැන විශ්වාසයක් නෑ හම නීතිය ඉස්සරහ වැරදිකාරයෙක්. ශ්‍රීලංකාවේ කාන්තාවන් බොහෝ පිරිසක්, අවිධමත් ගබ්සාව නිසා තම ජීවිතය අනතුරට හෙලෙනවා. එ වගේ මෙ ඒ සඳහා විශාල වියදමක් ද සිදුරනවා. තවද ෘෂාධීපත්්‍යය වැඩි ශ්‍රී ලංකාව වැනි රටක, ගබ්සාාව වෙනුවෙන් නැති කාන්තා නිදහස්සද සංස්කෘතිකමය හා සමාජීය වශයෙන් අබම වෙනවා. මවගේ ජ්‍රීවිතයට අනතුරක් නොමැති කිසිම වස්ථාවක, ශ්‍රී ලංකාව තුළ ගබ්සාාවක් නීත්‍යානුකූලවසිදු කිරීම කළ නොහැකි. දන්ටනීති සංග්‍රහයේ තුන්සිය අට වන වගන්තයට අනුව. දරුවෙකු ඉපදීමට පෙරයේ දරුවා පනඇතිව ඉපදීම වැලැක්වීමේ හෝ එම දරුවා ඉපදීමෙන් පසු. ගේ මරණය සිදුකිරීමේ අදහසින් යමෙකු යම්ක්‍රියාවක් කරනු ලැබ එක ක්‍රියාව පණ ඇතිව දරවාගේ ඉපදීම වලක්වතොත් හෝ දර්වා ඉපදීමෙන් පසු ඔහුගේ මරණය සිදු කරතොත් ඔහු විසින් එකී ක්‍රියාව මවගේ ජීවිතය ගැලවීමේ කාර් සඳහා සද්භාවෙන් කරන ලද්දක් නොවේෙනම් ඔහුට අවුරුදු දහායදක්වා කාලයක් දයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගතකිරීමකින් හෝ දඩයකින් හෝ, එකී දඩුවම් දෙකින්ම දනුවම් කළයතුයි. නීත්‍යානු කූල නොවන ගබසාාවන් සිදුවීමේ හැකියාව ශ්‍රී ලංකාවතුළදතිබෙනනවා. මෙවැනි විකල්ප ගබ්සා ක්‍රමයන් අතිශ්‍යය අවදානම්කාරී වන්නේ. වෛද්‍ය ෘත්තිිකයන් නොවන අයවලුන් විසින්. සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්වයන් යටතේ සිදුකන්න නිසායි. මෙවාය ප්‍රතිඵල ලෙස කාන්තාවන්ට, ගර්භාශෂයට හා යෝනියට සිදුවන හානි. අභ්‍යන්තර රුදිරවහනය සහත්හවත් ගැටලු රාශයක් සමඟ ජීවත් වන්නට සිදුවන් වන්සේම නැවත ගැබ්ගැනීමේ හැකියාව පවා අහිමිවීමට පුළුවන්. බරපතලා අවස්සාාවන් හිදී ගබසාාවක් මගින් ජීවිත පවා අහිම විය හැකි. ශ්‍රී ලංකාවේ ගබ්සා නීති වෙනස්කිරීම සඳහා දෙදස් දොළහිෙදී සංශෝධනයක්න් නිදිරි පත්වනා. එහිදී කලයට මාරාන්තිික උපත් ආබාධයක් ඇති අවස්සාාවලදී. මව බාලවායස්කාරියක වනවිටදී හා. කාන්තාවන් ලිංගික අඩන්තේට්ටමට ලක්ව දරුවන් පිලිසඳ ගැනීමකදී. ගබ්සා කිරීමට අවශ්‍ය නීති වෙනස්වීම් වෙනුවෙන් අවධානයුම් වුණ. මෙට අදාලව ළමාහා කාන්තා කටයුතු සෞඛ්‍ය හා නීදි හාආධිකර නමාත්‍යංශයන් එක්ව කටයුතු කලා. මේ හර හා ගබ්සා නීති ලිහිල් කිරීමට කටයුතු කළ නමුත් ඒ සම්මත වුණේ නැහැ. ගබ්සාාවහා බැඳුණු මානුෂීය නොවන නීතිරීදීන් තව දුරටත් මෙසේ පැවතීම. බොහෝ කාන්තාවන්ගේ ජීවිතේ ගුණාත්මකභාවයට හානිකරවනවාසේම ජීවිතය තර්ජනයට ලක්කිරීමටද හේතුවක්වන්නට පුළුවන්. ජනජීවිතේ ගුණාත්මක භාවේ ඉහල දැමීමට සහස් සමානාත්මතාවය ඇතිකිරීම වෙනුවෙන්. මෙවැනි මානුෂීිය කාරණා හා සම්බන්ධ කතිකාවත් ජාතිකතලයට ගෙන ඒම අද වනවිට සිදුවිය යුතුව පාතිනවා.